আনাফানে দাখিনা কিনেকটা আর পিবিতুর হুসম পেয়ে না উনহামা শরীরে তুলে তিবিচ্ছ বেদনাত্মক প্রালু স্বভাবেন ওটা দারত কিলক কেনা এ বগে দেওয়ালটিকে মৃদু সহেলু করগান পুলুয়াং বিদ্যাত এ বগে তনকট আহাম আপিট আপে আর ইবসি ইন বগে দে ඒ වගේ අවස්ථාවකදී අපෙන් බැහැර වෙන්න පුළුවන් කියන කතාවත් කියන්න උත්සාහ කළා. ඒකට යෝජනා කරපු උපක්‍රම තමයි උට සූත දේශනාවන් වල සඳහන් වෙන ආකාරයට ඔය කියන ප්‍රීතිය ඒ ඇති කරගත්ත අස්සද්දි ගුණය ඒ ඇති කරගත්ත ප්‍රීති සුඛ කියන ලක්ෂණ මුළු ශරීරයේ පුරාවටම වඩා වර්ධනය කරගන්න කම් දියුණු කරන්නට ඕන කියන එකයි උපදේශය වුණේ. අපේ හිත එකකට කිට්ටු වුණාම ඊළඟ දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක සාමාන්‍ය හිතේ ස්වභාවය. නමුත් අපි ප්‍රායෝගිකව මේ දේ අධ්‍යයනය කරලා නැතිනම් මනාකොට මේ කාරණාව හරියට ස්පර්ශ කරලා නැතිනම් ඒ ඊළඟට යන එකට වල්මත් වෙන්න පුළුවන්. ඕක ගැන කියන්න තියෙන ලේසිම සූත්‍රය තමයි ගාවිය උපමා. ඊයේ පාරත් ඕක ගැන කිව්වා. ඒකෙදි සඳහන් වෙනවා කවුරු හරි කෙනෙක් ඔක ඇත්තටම කතා කරන්න ලේසි වෙන්න පින්නතනේ ඔය ධ්‍යාන කියන මාතෘකාවෙන් තමයි. මොකද මේ 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 මානසික තල ගැන වෙන විදිහකට ඇඳලා පෙන්නන්න චිත්‍ර අඳින්න විදිහක් නැහැ. නමුත් තථාගතයන් වහන්සේ ලෝක විදුහින්දා උන්වහන්සේ අවබෝධ නොකරපු දෙයක් නැති හින්දා උන්වහන්සේට පුළුවන්කම තියෙනවා මේක ගැන අපිට සඳහන් කරලා දෙන්න කියලා දෙන්න උගන්. එතකොට ඒ දේශනාවේ ගාවිය උපමා සූත්‍රය මුත්‍රනිකාය 9 කියනවා සමහර කෙනෙක් භාවනා කරනකොට එයාට විතර්ක විචාර රහිත ඒ කියන්නේ විතක්ක විචාර නැතිව අර ප්‍රීතිය සහ සුඛය කියන එක දැනගෙන උපේක්ෂාවත් සහිතව ඉන්න පුළුවන්කමක් හම්බ වෙන්න පුළුවන් කියන එක පාට. මොකක් හරි භාවනාවක් කර කර හිටියා කුසල කුසල සිටිවිලි තිබුණා. ඒ තියෙන අතර අර වගේ අවස්ථාවකට යන්න පුළුවන් කියලා. එතකොට එයා පළවෙනි ධ්‍යානය කියන එක තුල වැඩි වෙලාවක් ඉඳපු කතාවක් නැහැ. හැබැයි කාරණේ තියෙන්නේ මෙයාට මතක තියෙන්නේ ඒ වගේ අවස්ථාවකට ආපු විත්තිය විතරක් නම් ඒකට ආවා කියන ඵලය ගැන විතරක් නම් අදහස තියෙන්නේ මේ හාදයට තේරෙන්නේ නැහැ ඊළඟ වෙලාවේදී ඔබට යන්නේ කොහොමද කියලා මං මුලා වෙන. ඉතින් ආන් ඒක හන්දයි අපි මේක ආපු මාර්ගය පාර කොහොමද කියන එක හොයන්ට උත්සාහ වෙන එකේ වැදගත්කම තියෙනවා. සිංහයේ කෙසේ නමුත් අන්න ඒ විදිහට හරියාකාරව පිළිවෙලකට මේක ගැන ඩිංග ඩිංග ඉගෙනගෙන සමහර තැන් වලට අපි රුචියක් නොදැක්වාට ඒ රුචියක් රුචියක් හෝ කැමැත්තක් නොදැක්වන කාරණා අර අතහරින්නේ නැතුව මේ හැම එකක්ම ඉගෙනගෙන ඒ හැම එකක්ම ස්පර්ශ කරලා භාවනාව තුළින් ආවනම් එහෙම අපිව කිට්ටුවේ ඔය ශරීරයේ තියෙන රළු ස්වභාවයන් ටික නිෂ්ප්‍රභා කරගෙන ඒ සැහැල්ලු ස්වභාවයකට වෙලා ඉන්න පුළුවන් ගතියකට. සමහර විට ඒ කියන ස්වභාවය වඩා වර්ධනය කරගන්න පුළුවන් නම් හරියට අර කර්ණ වෑමීක් නැත්තම් කොණ්ඩ කපන කෙනෙක් මොකද පොඩි කාලේ මතක ඇති වැත්තන්ට කොණ්ඩ කපනකොට එක පැත්තකට පොඩ්ඩක් චීස් චීස් ගාලා වතුර ගහපුවාම ඔළුවට ඒ පැත්ත හීතල වෙලා යනවා. ඇඟේ හිරි කඩු පිපෙන එක. ඊළඟට මේ හාදය මොකද කරන්නේ ඒ ටික ආය මුළු ඔළුව පුරාවටම ඒ විදිහට වතුර ගහගෙන ගහගෙන කැත කරලා දානවා ඉස්සේ. මම දන්නේ දැන් කොණ්ඩේ කපනකොට එහෙම එකක් තියෙනවද කියලා. අම්දුර හැටි නම් අපි නම් කරන සතියකට සැරයක්. ඉතින් ඔය වගේ අපිට දේශනා කරනවා බුදුපියාණන් වහන්සේ ඒ ඇති කරගත්ත ප්‍රීතිය ඒ ඇති කරගත්ත සැපය ඒ ඇති කරගත්ත
මෘදු සැහැල්ලු ගුණය මුළු ශරීරයේ පුරාවටම වර්ධනය කරගන්න කියලා හරියට අර කර්ණ වෑමිය අපේ කොණ්ඩේ කපනකොට අර කරනවා වගේ. ඉතින් ඒ ආකාරයට තමන් පළවෙනියෙන්ම මේ ශරීරයේ ආනාපානය දැකිනකොට දැක්කේ කොහෙද කියලා. අර ඊට කලින් අපි ශරීරයේ තුලින් ආනාපානයක් දැක්ක වුණාට දැන් ශරීරය පේන්නේ ආනාපානයේ හින්දා. ඒ කියන්නේ ආස්වාසය හින්දා ප්‍රකට වෙන හෝ දැනෙන තේරෙන පටන් ගන්න කොටහ ශරීරයෙන් එළියට එන්න ගන්නවා. සමහර ඇත්තු මේක අර ආමාශයට දා ගන්නවා ඔය පිම්බීම හැකිරීම වගේ. සමහර ඇත්තෝට තේරෙන්න ගන්න පුළුවන් පප්පුව වගේ. හැබැයි අපි තවත් ඕක තුල ඉවසීම වර්ධනය කරගෙන ඒ කියන දැක්ම තුලම ඒ කියන දැන ගැනීම දැන හඳුනා ගැනීම තුලම ඒ කියන සිහිය සහ සම්පජඤ්ඤය තුලම රැඳිලා හිටියොත් අපිට තේරෙන්න ගණේවි අපේ හැම හුස්මක් එක්කම මුළු ශරීරයේම යම්කිසි විදිහකට චලනයක් වෙනවා කියලා. හැබැයි ඒක අල්ලන්ට ලේසි නැහැ. ඒව හරි සියුම් හන්ද.